හැබැයි ඔබ වැරදියට ස්පෙයා වීල් එක චේන්ජ් කරොත් ඔබේ ජීවිතය අවදානමේ මේක ජැක් එකේ ගහලා බොරු කරන්න කිව්වොත් බොරු කරන්න බෑ එතකොට මේක කැරගෙන ගන්නවා ගොඩක් වෙලාවට ඇත්තටම මේ කාන්තාවට තියෙන මේක බය මේ වාහනේ කන්ට්‍රෝල් නැහැ සමහරට පෙරලෙන්න උනත් පුළුවන් වාහනේ අහනේ මේ පැත්තෙන් අපි දෙදරන සද්දයක් එනවා නිකන් අලුත් වාහන වලට ස්පෙයා වීල් එකක් නැති එක මහා ගැටලුවක් ගන්න එකෙන් බොරු කරන්නට කමන්නේ ගන්න එකෙන් තද කරන්න හොඳ නැහැ ගොඩක් වෙලාවට ඔටෝ වාහනයක් නම් ඇත්තටම හෑම් බ්‍රේක් එක තනිදලා එක නම් අදින්න හේතුවකුත් නැහැ द गराज अदापिने कोट्टावट कोट्टावट अवितिन्ने अदापि सुपुरुदु तेनकट सुपुरुदु खेनेक समगीन कथाकरण हबै अभी कथाकरण अद सरलाई कीला हितुवट बहुम गंभुरु मातृकावगेन स्पेयावील एकक चेंज करनो गोडक वेलावट वाहनयक मगदि मवाक्कारी टायर पंच एकक वुनोत अपि एदे करगन्नो नमुत ओब स्पेयावील एक चेंज करन्ने हरिम विधियटद हबै ओब वेरदियट स्पेयावील एक चेंज करोत ओबे जीविते अवदानमे एक निसा अद अपि कथा करमु महेश महात्म्यात एक हरियटम कोहोमद अभी स्पेयर व्हील एक चेंज करगाने कियल यदि महेश महात्म्य अत्तरम अभी कोहोमद हरियट तमंगे आरक्षा वत्सालसगन वाहने आरक्षा वत्सालसगन स्पेयर व्हील चेंज कराने ओ दे अभी स्पेयर व्हील दे अभी मेरो दे मुखाकर प्रश्न है तबला मेक मारू करने होने के लिए हमको अभी मारू करने वाला अभी मुलिम मेक डिकी दिन सामान एक वाहन एक तेंगल जैके व्हील ब्रश इतना स्पैविल दीन देखिए डिकी अरे हम डिकी तीन स्पैविल फील देवा डिकी दीन दुलिम अवश्य बड़ी गेल तीन मुलिम करें अभी एनटिक बुरल करना जैक करना गुड़ाई कर जैकर अभी मुलिम अभी जैके गहा मुलिम मेक एनटिक सामान्य अभी गलवान पुरा मेक बुरू करना पश्चिम जैके गहानी अतम अम करेम करें अभी मेक वाहन जैके मुलिम गहलतेम मेक बुरू कर नमार मेक रोदे कैरकन कैरकन हिंदी अभी मुलिम रोदे बीमती बुरू कर बुरू कल तम जैके गहानी सामान्य गिने मुलिम करें जैके गलतेम बस मेक जैके गहल बुरू करें बुरू करें बे इतना मेक कैरकन गन सामान जैके पैन कैरकन जैके पैन बुलवा मेक कैरकन हिंद कैरकन हर है ना अभी मुलिम एनटी बुरू करेंगे सामान्य मेमेट का कैरकन अमार सामान्यम සමහර කට්ටියට ඉතින් ඇත්තටම කාන් දැන් ඉන්න කාන්තාවන් මොකක් කරගන්න අමාරුයි ලංකාවේ අපි එහෙම තත්ත්වයක් දැක්කත් පිටරටවල ඉන්න කාන්තාවන්ට ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා ඔව් මේක ඇත්තටම කරගන්න පුළුවන් කරගන්න බැරි කමක් නැහැ සාමාන්‍ය මේ ඇණයක් සාමාන්‍ය ලොකු විදිහට තදයක් නැහැ සාමාන්‍යම වීල් බ්‍රෂ් එක අල්ලලා අපිට ගලව ගන්න පුළුවන් අර ගැටලු වෙන්නේ කාන්තාවක් හයිවේ එකක ඩ්‍රයිව් කරොත් මැදදී මොනවා හරි ඩැමේජ් එකක් වුණොත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙලා ඉන්නේ කොහොඳයි ගොඩක් වෙලාවට ඇත්තටම මේ කාන්තාවට තියෙන මේක බය බය තමයි තියෙන්නේ වාහනයක් මෙහෙම ගලවලා රෝදයක් ගලවලා මේක පෙරලෙයිද මොකද්ද කියන හැඟීම නැත්තම් හරියට මේක ජැක් එක නිවැරදි තැනට ගහලා මේක රෝද ටික බොරු කරලා රෝදේ ගලව ගන්න පුළුවන් නම් කිසිම බය වෙන්න හේතුවක් නැහැ හරි දැන් ජැක් කරන ගමන් තියෙන්නේ මේ සාමාන්‍යයෙන් ජැක් කරද්දිත් නිවැරදි තැනකට ජැක් කරන්න ඕනේ නැත්තම් වැරදි තැනකට ජැක් කරොත් ඇත්තටම මේ ඩැමේජ් වෙන්න පුළුවන් සියලුම වාහන වලට මේක ජැක් එක ගහන්න අපිට මේක මේ මේකේ ෆ්‍රේම් එකකින් හදලා දිනව ගණකම තැනක් දැන් අපි සමහරක් කට්ටිය දැන් මේකේ මේක මේක මේ ස්කඩින් එකට වගේ ගහුවොත් එහෙම ස්කඩින් එක කඩාගෙන යන්න පුළුවන් අතන ගණකමට ඒක වාහන හැම සියලුම මොඩල් වලට හදලා තියෙන්නේ ජැක් ගහන්න පුළුවන් තැන තැන එතනටම ගහන්න ඕනේ ජැක් එක ගහද්දි නැත්තම් බොඩියත් එක්ක උඩට කඩාගෙන යන්න බලනවා මේක අපි නිවැරදි තැනටම ගහන්න ඕනේ බැරි රක්කත් හරි තැනට අර කට්ටියට සෙට් උනේ නැත්තම් එහේ වාහනේ කන්ට්‍රෝල් නැහැ සමහරට පෙරලෙන්න උනත් පුළුවන් වාහනේ ඔව් ඒකින්ද අතන තියෙන කට්ටියටම හරියටම ගහන්න ඕනේ සාමාන්‍යයෙන් ටයර් එක බිම්මටම උඩට ඒක තමයි තිබ්බ නැහැ සාමාන්‍යයෙන් මේ ප්‍රමාණයට මේ දැන් අපි මේ ප්‍රමාණයට වැඩිය චුට්ටක් ගහන්නේ මොකද සමහරට දැන් මේකේ අපි හිතන් ඉන්නේ මේක උලම් බැප් එකක් නේ ආ ඒකෙන් ඉඳලා උලම් බැස්සට පස්සේ ගොඩක් අඩු වෙන්නේ ඒ නිසා අපිට දා ගන්න පුළුවන් ගන්නට උලම් පිරිච්ච වාහනයක පොඩ්ඩක් වැඩිපුර දාන්න පුළුවන් පොඩ්ඩක් චෙක් කරගත්තා නේද ඒකේ චුට්ටක් වැඩිපුර චෙක් කරන ගොඩක් නෙමේ සාමාන්‍ය ගන්නට අපිට දාන්න පුළුවන් හිතන ගන්නට ටයරකට දැන් අපිට අවශ්‍ය වෙනවා ටයර් එක ගලව ගන්න දැන් ඊට පස්සේ දැන් ජැක් එක ගහලා ඉවරයි දැන් ඊට පස්සේ අපි මේක ඇනටික ආපහු බුරු කරන්න පුළුවන් අපිට දැන් ලේසියෙන්ම දැන් එච්චර දඟලන්න ඕනේ නැහැ මොකද අපි මුලින් ඇනටික බුරු කරපු හින්දා ඔව් අපි දකිනවා වාහනවල යටට ගිහිල්ලා වාහනේ ජැක් කරලා වාහනේ ජැක් එක පැනලා සමහර වෙලාවට ජීවිත පවා නැති වෙනවා ඇත්තටම ඇයි එහෙම වෙන්නේ හේතුව ඒක නම් වෙන්නේ මෙහෙමයි ගොඩක් වෙලාවට ඒක නිකන් සාමාන්‍ය තැනක නෙමෙයි ඒක ගරාජ් වල තමයි ඒක වෙන්නේ ඒක ගරාජ් වල වෙන්නේ දැන් මෙහෙම ජැක් එක ගහලා අපි රෝදේ ගලවනවා නම් අපි රිපෙයාර් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම මේකට සුදුසු ස්ටෑන්ඩ් එකක් මේකට තියෙනවා ඒ ස්ටෑන්ඩ් එක තියලා තමයි යට යන්න ඕනේ ගරාජ් එක වැඩ කරන කට්ටිය අනිවාර්යෙන් ගරාජ් එක වැඩ කරන කට්ටිය ඒක කරන්න ඕනේ දැන් අපේ ගරාජ් එකේ කට්ටියට මම කියලා දෙන්නේ නිකන් බලන්නවක්වත් යට යන්න එපා කියලා ජැක් එක ඉදරත් තියෙදි අනිවාර්යෙන්ම ස්ටෑන්ඩ් එකක් තියලා තමයි යට යන්න ඕනේ ඊට පස්සේ ඇනටික සිය ඔක්කොම ගලවනවා ඔව් සීලුම ඇනටික ගලවනවා ගලවලා අපිට දැන් ලේසියෙන්ම ටයර් එක ගන්න පුළුවන්
අපි හිතන්නේ නැති වෙලාවට සමහරවිට මේක පෙරලෙන්න පුළුවන් අපි අට ගිහලා වැඩක් කරන්න කිව්වොත්. ඔව්. දැන් එහෙම සමහරක් කට්ටියගේ අර නොදුනවත් කමට තමයි අරම කරන්නේ. අනිවාර්යයෙන්ම ස්ටෑන්ඩ් එකක් තියලා තමයි ගරාජ් එකේ බැහැරයක් කරනවා නම් යට යන්න ඕනේ. යට යන්න. දැන් මේ වගේ අවස්ථාවකදී අපි ජැක් කරලා තියෙද්දි මොනව හරි දෙයක් වෙලා ජැක් එක පයින් ඉඩක් නැද්ද? දැන් මෙහි මේ දැන් අපි සුදුසු තැනට ගහලා තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ. අනික දැන් අපි තව එකක් දැනගන්න ඕනේ. දැන් අපි ගොඩක් වෙලාට ඉතින් පාරේ තමයි අපිට මේ ට්‍රබල් එක එන්නේ. පාරේ නැතුව කොහේ හරි වුණොත් එහෙම දැන් මේක වාහනේ බරට මේක යට යන්න පුළුවන්. ඒක හින්දා දැන් දැන් පාරේ ලෙවල් එක දැනගෙන නම් වැලි පොලෝකන මේ නම් ප්‍රශ්න නැත්නම් ඉතින් මොකක් හරි අපිට යටට බහින් නැති වෙන්න එකෝ ලෑලි කැල්ලක් හරි මොකක් හරි දෙයක් දාන්න වෙනවා. දාන්න වෙනවා. නැත්නම් අර ජැක් එකේ බරට වාහනේ යට යන්න පුළුවන්. සමහර වෙලාවට අපි දකිනවා දැන් නවීන පන්නේ වාහනවල ගොඩක් වෙලාවට ස්ටෙයා වීල් එකක් නැහැ. වීල් බ්‍රෂ් එකක්වත් නැහැ. එතකොට මේ ඒකට වෙනම අපිට වෙනම කට්ටලයක් එවලා තියෙනවා. ඒක ඇත්තටම සුදුසුද නැත්නම් අපි ස්පෙයා වීල් එකක් තියාගන්න එක සේෆ්ටිද? ඇත්තට මේක ඉතින් අපිට පොඩි දුරකට වගේ යන්න පුළුවන් අපිට ඒකෙන් පාවිච්චි කළා. නමුත් ඇත්තටම අලුත් වාහන වලට ස්පෙයා වීල් එකක් නැති එක මහා ගැටලුවක්. දැන් ලංකාව ඕක කමන්නේ පිටරට නම් ජපානේ වගේ නම් පාරවල් වල මුකුත් ට්‍රබල් නැහැ. හොඳට යන්න පුළුවන්. දැන් ලංකාව වගේ පාරවල් වල සාමාන්‍යයෙන් ඉතින් ට්‍රබල් වෙන වැඩි. ඒකෙන් හින්දා අනිවාර්යයෙන්ම ස්පෙයා වීල් එකක් තියාගන්න පුළුවන් නම් හොඳයි. වාහනේ කොහෙන් හරි. ඔව්. හරි. දැන් අපි ස්පෙයා වීල් එකක් ගෙනලා තියෙන්නේ. මුලින්ම කරන්නේ අපි ස්පෙයා වීල් එක දාගන්න. ස්පෙයා වීල් එක ඔව්. ස්පෙයා වීල් එක ඇනටික ගන්න බලලා දාගන්නවා. දාගන්නවා. දාලා අපිට දැන් ලේසියෙන් ඇනටික තද කරගන්න පුළුවන් ඕකෙම තියෙද්දි. සාමාන්‍ය මේක නිසා මොකක් හරි වැරදි විදිහට එන හරියට තද වුන් නැත්තම් හරි එහෙම මේ මොකක් හරි ගැටලක් වුණාද අපි කොහොමද මේ හරියට දැනගන්නේ? දැන් අපි මෙහෙමයි දැන් සමහර වෙලාවට දැන් අපි කියනකො සර්විස් එකකට මොකක් හරි ගියා කියලා. ඔව්. ඒගොල්ලන්ට මතක නැතුව මේකේ එන ටික තද කරන්න බැරුණා. එන ටික දැන් අපි ඔහොම ජෙක් කරලා අහන එන ටික තද කරාට ඔව්. හොඳට තද වෙන්නේ නැහැ. නැහැ. වාහනේ බාලා තමයි තද කරන්න ඕනේ. දැන් මේ විදිහට දැන් මෙයා දැන් ওই තද කරනවනේ. තද කරන විදිහට තද කළා. මෙයාට මතක නැති වුණා. මතක නැති වෙලා ගියා. එක්කෝ ටයර් කඩිකට ගිහිල්ලා දාලා උනා කේමකෝ දැන් එතකොට අපිට තේරෙනවා යද්දි මගට හෝ ටිකක් දුර යද්දි වාහනේ මේ පැත්තෙන් අපි දෙදරන සද්දයක් එනවා නිකන් සවුන්ඩ් එකේන ඩගස් 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 ගා නිකන් එක්කෝ වාහනේ නිකන් කන්ට්‍රෝල් නැති වෙනවා එක්කෝ බකල් නිකන් ගතියක් තියෙන එහෙම වෙනවා නම් අනිවාර්යයෙන්ම ටයර් එකක් එන ටික බුරුල් වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඉක්මනට වාහනේ නතර කරලා බලන්න ඕනේ එන ටික තියෙනවද එක්කෝ එන බුරුල්ද එහෙම කියලා. අපි අර සමහර වෙලාවට දකිනවා වාහනවල වාහනේ යනකොටම මේ ටයර් එක ගැලවිලා යනවා. ඔව් වාහනේ එතන වැටෙනවා. ඒ වගේ අවස්ථා වෙන්නේ. ඒක තමයි. දැන් අනික තව එකක් තියෙනවා. දැන් අපි මේ ගොඩක් වෙලාවට මේ පොඩි වාහන පොඩි වැගන් ආර එතකොට ඔය හයිබ්‍රිඩ් ඇක්වා ප්‍රියස් ඒ වාහන වලේම දැන් අර අපි ගිහිල්ලා ටයර් කඩේකින් අපි ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගන් එකෙන් තද ගන්නවනේ. ඔව් ගන් එකෙන් බුරු කරාට කමන්නේ නැහැ. ගන් එකෙන් තද කරන්න හොඳ නෑ. ඒක තද කරන ගාණක් තියෙනවා. ඒක මොකද ටයර් කඩේක එක්කෙනා මේක දන්නේ නෑ නියම ප්‍රමාණයට තද කරන්න. ඒකෙන්ද වැඩිපුර තද කරේ ගමන් ඇනේ ඇඹරෙනවා. ඇනේ ඇඹරලා කියලා එවෙල කැඩෙන්නේ නෑ. සමහර එවෙල කැඩෙන ඒවා තියෙනවා. නමුත් මගේ යද්දි කැඩෙනවා. ඒ කැඩෙන අවස්ථාවේ තමයි අර ටයර් එක වුණත් ගලවලා යන්නේ. ඩොකියුමන්ටේ ගලවලා ගලවලා යනවා. ඒ ගැනත් ටිකක් පරීක්ෂාකාරී වෙන්න ඕනේ. ස්ටඩ් එක ගොඩක් කරලා ටයර් කඩේකින් තද කරනකොට චුට්ටක් එක කියලා හරි කරගන්නව නම් හරි මේක මොකද වීල් බ්‍රස් එකෙන්ම තද කරන්න කියලා. තද කරන්න. හරි දැන් අපිට මොකද්ද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? දැන් අපි මේක රෝදේ හේතු කළා තියෙන නඩික. ඊට පස්සේ දැන් තියෙන්නේ අපි ජැක් එක බා ගන්න ඕනේ. සම්පූර්ණ බිමට බා ගන්න ඕනේ රෝදේ බිමට ඉදින්න. ඊට පස්සේ තමයි අපි හරියටම නඩික තද කරගන්නේ. ඊට පස්සේ ආපහු නඩික දැන් තද කරන්න ඕනේ. නඩික දැන් තද වෙලා නැහැ. අර අපි අතේ ගන්න තමයි දැන් තද වෙලා තියෙන්නේ. ඊට පස්සේ වීල් බ්‍රස් එක ගන්න තද කරගන්න ඕනේ. මේක තද කරද්දි ඇඟේ තියෙන මුළු හයියම දාලා තද කරගන්න. ඒක තමයි ඇඟේ තියෙන මුළු හයියම දාලා මේක තද කරන්න ඕනේ නැහැ. එතකොට මේකේ සමහර නට්වල පොට යන්න පහ පුළුවන්. ඇඟ සාමාන්‍ය ගානට දැන් මෙයා මේ තද කරන ගාන ඇති. අතේ ගාන තද කරන ඇති. ඔව්. ඇඟේ හයියෙන් තද කරන්න ඕනේ නැහැ. ලොකු බට දාලා දැන් මේ සාමාන්‍ය මේ තියෙන දෙක ඇති. ඔව්. සමහරක් කට්ටිය ලොකු බට දාලා තද කරනවා. එතකොට ගලවන්නත් බෑ අපෝ. ගලවනකොට පොට යනවා. ඔව්. මේ තියෙන ගාන ඇති. හරි. දැන් අපි මේ වැඩි කරගෙන ඉවරයි. ඊට පස්සේ දැන් තවත් දෙයක් තමයි මේ කාන්තාව එහෙම වාහනේ එලවද්දි ගොඩක් අය දන්නේ නැහැ මේ කොහෙද මේ ස්පෙයා වීල් එක තියෙන්නේ වීල් බ්‍රෂ් එක තියෙන්නේ ජැක් එක තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් වාහනවල කොයි වගේ තැන්වල දෙන්නේ මේ ගොඩක් වෙලාවට එකේ වාහනින් වාහනට වෙනස් වෙනා නේද ඒක? ඔව් ගොඩක් වෙලාවට කාර් වල නම් එන්නේ අනිවාර්යයෙන්ම ඩිකී එකේ තමයි. කාර් වල එන්නේ සීරම කාර් වල වගේ එන්නේ ඩිකී. ඔව් ඩිකීේ අපි ඒකට කාපට් එකක් තියෙනවා. කාපට් එකට යටින් ඩිකී ෆික්ස් වෙලා තින්නේ. දැන් ඒක ලේසියෙන් අපිට ගලව ගන්න පුළුවන්. පුළුවන්. සමහර වෑන් වල වගේ වෑන් වල නම් එනවා ගොඩක් වෙලාවට යට එනවා. ඒ කියන්නේ යට මේ ෆ්‍රේම් එකට යටින් එනවා. බොඩි ෆ්‍රේම් එකට යටින් වගේ හයි වෙලා එනවා වෙනම ඇනේකින්.
කොහොමත් වාහනයක් ගනිද්දි මේ දේවල් පිළිබඳව ටිකක් හොයලා බලන්නේ හොඳයි නේද? ඔව් ඇත්තටම ඉතින් wheel brush මේ spare wheel එකක් නැත්නම් spare wheel එකක් තියාගන්න එක තමයි සුදුසු. හරි. එතකොට මේ තවත් ගැටලුවක් තමයි දැන් සාමාන්‍යයෙන් අපි වාහනය ගෙදර නවත්තලා තියෙනකොට ගොඩක් වෙලාවට ගෙදර නවත්තලා සමතලා බිමක උනත් අපි ටිකක් hand brake ඇදලා යන වෙලාවක් තියෙනවා. ඒත් එකම සමහරවිට hand brake එක අපි වාහනේ ආයි ස්ටාර්ට් කරන යද්දි වාහනේ ටිකක් දැනිලා තියෙනවා වගේ නිකන් වාහනේ පොඩි වෙනසක් දැනෙනවා අපි hand brake බාද්දි. එතන මේක හොඳයිද? මෙහෙමයි. දිනපතා දුවන වාහනයකක් නම් සාමාන්‍යයෙන් hand brake එක ඇද්දා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔව්. අපි කියනකොට දැන් සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට ඔටෝ වාහනයක් නම් ඇත්තටම hand brake එක තනිදලා එක නම් අදින්න හේතුවකුත් නැහැ. ඔව්. නමුත් දැන් අපි කොයිකටද සමහර කට්ටිය ගොඩක් කට්ටිය hand brake එක අදිනවනේ. දැන් hand brake එක තියෙන හින්දා ඔටෝම ඕක ඇදෙනවා. hand brake දැන් අලුත් වාහනවල hand brake අදින දෙයක් නැහැ. ඔටෝ hand brake වෙනවා. දැන් අලුත් වාහනවල hand brake අදින්න ඕනේ අපිට. ඔටෝ එන්ජින් එක ඕෆ් කරගමන් hand brake ඔටෝ ලොක් වෙනවා. දැන් ඒ එහෙම වුණත් දැන් අපි දැන් සාමාන්‍යයෙන් hand brake අදින වාහනයක් නම් සති ගණන් මාස ගණන් ඉන්නවනම් hand brake අදින්න එපා. අදින්න නැතුව තියෙන තරමට හොඳයි. මොකද hand brake එකේ දැන් ඇදලා තිබ්බට පස්සේ brake liner එහෙම ඔක බදලා තියෙනවා. දැන් ගොඩක් වෙලා මේ වැසි කාලේට වගේ බදලා තියෙනවා. එතකොට වාහනේ hand brake release කරත් වාහනේ යන්නේ නැහැ. අර රෝද දෙක තදයි. තදයි. එතකොට ඉතින් ලිස් එකනේ තමයි යන්නේ. එතකොට මොකක් හරි කාවහර කාර්මිකයෙක් ගෙන්නලා ඒකට රෝදේ ගලවලා brake බුරුල් කරලා තමයි ගන්න වෙන්නේ. හරි. ඉතින් අද අපි කතා කරමින් හිටියේ කොට්ටාවට ඇවිල්ලා හුරු පුරුදු තැනක ඉඳලා මදාරා ඉලෙක්ට්‍රිකල්ස් ආයතනයේ ඉඳලා මහේෂ් මහත්මයාත් එක්ක. ඉතින් මහේෂ් මහත්මයා අපි පොඩ්ඩක් මතක් කරමු සුපුරුදු විදිහට මේ ස්ථානෙට ආවොත් මොන මොන වගේ සේවාවන්ද ලබා ගන්න පුළුවන් කියලා. ඔව් දැන් අපේ ස්ථානයේ කරනවා අපි දැන් මෙකැනිකල් රිපෙයාර්, ඉලෙක්ට්‍රිකල් රිපෙයාර්, ඊට අමතරව දැන් අපි සර්විස් එක සම්පූර්ණ ෆුල් සර්විස් එක කරනවා. ඊට අමතරව අපි පේන්ට්, ටින්කර් පේන්ට් ඒ සියලුම වාහනේට තියෙන සියලුම දේවල් අපි කරනවා. ඉතින් ඒ විදිහට තමයි ඔන්න මදාරා ඉලෙක්ට්‍රිකල්ස් ආයතනයට ආවොත් ඔබට ඒ සේවාවන් ලබා ගැනීම හැකියාව තියෙන ඉතින් සුපුරුදු පරිදි අපිත් සමග මේ වටිනා දැනුම බෙදා හදා ගැනීම සම්බන්ධව ඉතින් මහේෂ් මහත්මයාට බෙහෙනි ස්තුති වන්දනා දත් අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ද ගරාජ් අපිත් එක්ක රැඳිලා ඉන්න ඔන්න අද අපි කියලා දුන්නා කොහොමද හරියටම ස්පෙයාර් වීල් එකක් අපි චේන්ජ් කරගන්නේ කියලා. මේ වීඩියෝ එක පොඩ්ඩක් බලලා තියාගන්න ඔබට දවසකදී මේක අත්‍යවශ්‍ය වෙන අවස්ථාවක් ඒ වේ. ඉතින් ඒකත් මතක් කරන ගමන් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න channel එක subscribe කරලා මේවනි වටිනා වීඩියෝස් බලන්න තියෙන හොඳම තැන තමයි මේක. එහෙනම් අපි දෙක දිගටම රැඳිලා ඉන්න තවත් වටිනා වීඩියෝකින් අපි හමුවෙමු.